Hello friends, welcome to Kids Can Cook. ඔන්න ඉතින් අද තමයි අවුරුද්දේ පළවෙනි සතිය. ඉතින් යාළුවනේ මේ පළවෙනි සතියේ සෙත්ලානා අපිට රසම අමුතු විදිහේ sweet recipe එකක් හදන විදිහ තමයි කියලා දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ. හැබැයි අමතක කරන්න එපා යාළුවනේ අපිත් එක්ක මිනි මිකී එකතු වෙලා ඉන්නවා. ඔව් සකේෂි ඉතින් අද මිනි මිකී අපිත් එක්ක එකතු වෙලා ඉන්න හින්දා ඒ දෙන්නට විශේෂ වෙච්ච රසම රස recipe එකක් හදන්න මම හිතුවා. ඉතින් අද මම අපේ යාළුවන්ට හදන්න කියලා දෙන්නේ රසම රස මිකී මවුස් කුකීස්. ඔව් ස්වෙත්ලානා මට නම් ඉන්න බෑ. අපි ඉක්මනටම ආදරෙන් පටන් ගමුද? හරි. ඉතින් මේකට අවශ්‍ය වෙන්නේ ගෙදර තියෙන සීමිත අමුද්‍රව්‍ය ප්‍රමාණයක්. අපිට මේක හදන්න පාම් පිටි, සීනි, බටර්, ලුණු, වැනිලා, ඒ වගේම මිකි මවුස් කටර්ස් ටිකක් තමයි අවශ්‍ය වෙන්නේ. එහෙනම් සකීෂි අපි ඉක්මනට හදන්න පටන් ගමු. අපි මුලින්ම භාජනයක් අරගෙන ඒකට පාම් පිටි එකතු කරගන්න ඕනේ. ස්වෙත්ලානා, එතකොට අපි පාම් පිටි හැඳි කීයක් විතරද එකතු කරගන්නේ? සකීෂි, දැන් මම පාම් පිටි හැඳි 3ක් විතර තමයි එකතු කරන්නේ. හැබැයි ගොඩක් ප්‍රමාණයක් හදනවා නම් අපේ යාළුවන්ට පාම් පිටි ග්‍රෑම් 180ක්, සීනි ග්‍රෑම් 60ක්, බටර් ග්‍රෑම් 80ක් වගේ ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. හරි. ඊළඟ ස්ටෙප් එක මොකද්ද? ඊළඟට සකීෂි අපි මේකට සීනි එකතු කරගන්නවා. සීනිත් හැඳි 3ක් වගේ නේද එකතු කරගන්නේ? ඔව්. රසයේ අණුව සීනි එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි පාම් පිටි සීනි හොඳට මික්ස් කරගන්න ඕනේ. ඊළඟට සකීෂි අපි ලුණු පින්ච් එකක් එකතු කරනවා. ස්වෙත්ලානා මෙතනදී සෝල්ට් අනිවාර්යයිද? අනිවාර්ය නැහැ. සෝල්ට් ඇන් වැනිලා එකතු කරොත් අපේ මේ කුකී එකට වෙනස්ම රසයක් ගන්න පුළුවන්. හරි. දැන් ඩ්‍රයි ඉන්ග්‍රීඩියන්ට්ස් ටික එකතු කරලා ඉවරයිනේ. ඊළඟට මම වැනිලා තේ හැන්දක් එකතු කරනවා. ඉතින් අපේ යාළුවන්ට රසානුව වැනිලා එකතු කරගන්නත් පුළුවන්. ඊළඟට සකීෂි අපි මේක ඩෝ එකක් වගේ නේ හදන්න ඕනේ. ඉතින් යාළුවනේ මම බටර් එකතු කරන ගමන් මේක දැන් ඩෝ එකක් වගේ හදාගන්න තමයි යන්නේ. ඉතින් මේ වෙලාවේ අපි යාළුවන්ට බිත්තර එකතු කරගන්නත් පුළුවන්. හැබැයි බිත්තර අත්‍යවශ්‍යම නැහැ. ඉතින් අපේ යාළුවන්ට මේ වෙලාවදී මතක් කරන්න ඕනේ හොඳට අත හොදලා මේ වැඩේ කරන්න ඕනේ. ස්වෙත්ලානා, අපි මේ ඩෝ එක හැදෙනකන් චුට්ට චුට්ට බටර් එකතු කරලා නේද මේ ඩෝ එක හදන්නේ? ඔව් සකීෂි, අපි අතින් හොඳට අනලා ඩෝ එකක් හදා ගන්න ඕනේ. අපි ස්වෙත්ලානා මේකට කලරින් ටිකක් එකතු කරගත්තොත් අපිට මේක මේ ඩෝ එක පාට ඩෝ එකක් විදිහට හදා ගන්න පුළුවන් නේද? ඔව් සකීෂි, එතකොට අපේ යාළුවෝ මේක බේක් කරලා ආවට පස්සේ ලස්සන පාටක කුකී එකක් විදිහට දැක් ගන්න පුළුවන්. ඩෝ එක හදලා ඉවරද ස්වෙත්ලානා? ඔව් සකීෂි, ඊළඟට අපිට මේක රෝලින් පින් එකෙන් රෝල් කරලා ලස්සන කටර්ස් වලින් කපා ගන්න තමයි තියෙන්නේ. ඉතින් මං අද මිකි මිනි වෙනුවෙන් ලස්සනට මේක හදනවානේ. ඒක හින්දා මම මිකි මවුස් තීම් එකේ තියෙන කටර්ස් තමයි යූස් කරන්නේ. ඉතින් අපේ යාළුවන්ට එහෙම කටර්ස් හරි නැත්නම් යාළුවෝ කැමති විදිහක කටර්ස් යූස් කරලා මේ කුකී එක හදා ගන්න පුළුවන්. ස්වෙත්ලානා, දැන් අපි කරන්නේ මේක රෝලින් පින් එකෙන් රෝල් කරලා අර තියෙන ෂේප්ස් වලින් මේ ෂේප්ස් කපා ගන්න එක නේද? ඔව් සකීෂි. දැන් සකීෂි අපි මේක කරනකොට අපි පාම් පිටි ටිකකුත් යූස් කරනවා. ස්වෙත්ලානා, එක අතේ ගෑවෙන්නේ නැති විදිහට නේද අපි මේ පාම් පිටි යූස් කරන්නේ? ඔව්, අතේ ඇලෙන්නේ නැති වෙන්න තමයි අපි පාම් පිටි යූස් කරන්නේ. දැන් අපි රෝලින් පින් එකෙන් මේක පරිස්සමට රෝල් කරගමු. ඊළඟට මම කටර්ස් යූස් කරලා මේක ලස්සනට කපා ගන්නවා. ඉතින් යාළුවනේ, ස්වෙත්ලානා මේ ෂේප්ස් ටික හරියට හදා ගන්නකම් මම කියන්නම් මුල ඉඳලා ස්වෙත්ලානා එකතු කරපු ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවාද කියලා මේ කුකී එක හදන්න. මුලින්ම ස්වෙත්ලානා යූස් කරේ ෆ්ලා, ඊට පස්සේ ෂුගර්, ඊට පස්සේ වැනිලා, ඊට පස්සේ ලුණු. ඉතින් යාළුවනේ ලුණු අත්‍යවශ්‍යම නැහැ. ලුණු එකතු කරොත්
රස වැඩි වෙනවා. ඒ වගේම තමයි වැනිලත් අත්‍යවශ්‍යම නැහැ. හැබැයි එකතු කරත් රස ඒ වගේම වැඩි වෙනවා. ඊට පස්සේ ස්වෙට්ලානා ඩෝ එක හදන්න බටර් යූස් කරා. බටර් වෙනුවට බිත්තර උණක් යූස් කරන්න පුළුවන්. සකේෂී අපි බිත්තර යූස් කරන්නේ බටර් වෙනුවට නෙවෙයි. අපි බට අනිවාර්යයෙන්ම යූස් කරන්න ඕනේ. බිත්තර එකතු කරොත් රස වැඩි වෙනවා. හරි. අපේ යාළුවන්ට මේ විදිහේ කටර්ස් නැත්තම් ඕගොල්ලන්ට පිහියෙන් වුණත් ලස්සනට හැඩයකට කපා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මම කපපු ලස්සන මිකි මවුස් ෆේස් එක. ඕගොල්ලන්ටත් පුළුවන් මේක ලස්සනට මේ විදිහට කපා ගන්න. එහෙනම් සකේෂ් අපි වගේ තව දෙක තුනක් හදමු නේද? හරි. ඉතින් අපේ යාළුවා මිකි මවුස් තීම් එකට නෙමෙයි නම් මේ ෂේප්ස් හදාගන්නේ. අපේ යාළුවන්ට පුළුවන් different types of ඒ කියන්නේ circles stars ඒ වගේ වෙන වෙන විදිහේ shapes use කරගෙන මේ cookies හදන්න. ආමෙන් සත්ලනා. Thank you. ඊළඟට යාළුවනේ අපි මේ විදිහට baking tray එකක් use කරනවා. ඉතින් baking tray එකට යාළුවන්ට butter ගා ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් උගලන්ට මේකට oil paper එකක් use කරන්නත් පුළුවන්. දැන් මම butter චුට්ටක් මේ baking tray එකේ ගා ගන්නවා. සෙට්ලානා අපි මේක කොච්චර වෙලාවක් බ්‍රේක් කරගන්නවද? අපි මේක 10 to 12 minutes තමයි සකේෂි බේක් කරගන්න ඕනේ. හරි. දැන් බටර් ගාගෙන ඉවරයි. දැන් මම ලස්සනට කපාගත්තු කුකීස් ටික බේකින් ට්‍රේ එකේ තියාගන්න තමයි යන්නේ. ඉතින් යාළුවනේ මම දැන් බේකින් ට්‍රේ එකෙන් ලස්සනට අපේ කුකීස් ටික තියාගත්තා. එහෙනම් අපි මේක බේක් කරගෙන යමු. මේක 10 to 12 minutes තමයි අපි බේක් කරගන්න ඕනේ. සකේෂි හරන් යමු නේද? හරි සත්ලානා. ඔන්න යාළුවනේ අපි දැන් cookies හදලා ඉවරයි. ඉතින් අපි මේ cookies ටික ලස්සනට icing වලින් red color and black color icing වලින් ලස්සනට මේක decorate කරගත්තා. ඉතින් මේ තියෙන්නේ අද අපේ Mickey mini වෙනුවෙන්ම හදපු Mickey mouse cookies. ඉතින් යාළුවනේ අපේ යාළුවන්ටත් පුළුවන් මේ රෙසිපි එක ගෙදරදී try කරලා බලන්න. try කරලා විතරක් මදි. අපේ kids first facebook page එකට අපේ යාළුවා හදපු මේ රෙසිපි එකේ photos upload කරන්නත් අමතක කරන්න එපා. ඒ විතරක් නෙවෙයි සකේෂි. මේ විදිහේ එක එක જાතිය රෙසිපිස් ගොඩක් කලින් හදන විදිහ අපේ යාළුවන්ට මම කියලා දීලා තියෙනවා. ඒවා මොනා හරි මිස් වුණා නම් kids first youtube channel එකෙන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. එහෙනම් සකේෂි අදට අපිට යන්න වෙලාව ඇවිල්ලා නේද? ඔව් එහෙනම් යාළුවනේ අදට අපි ගිහින් එන්න. හැබැයි ඊළඟ සතියේත් අනිවාර්යයෙන්ම kids can cook segment එක අරගෙන අපි ඔයාලගේ ගෙදරට එනවා. මේ kids can cook. දැන්ම ගන්න සතුටු වෙන්න. ඔන්න ඕගොල්ලන්ගේ නිර්මාණශීලීත්වය වැඩි කරන්න kids first අපි හැමදාම වගේ DIY segment එකෙන් ඔන්න අලුත් innovation එකක් හදන විදිහ කියලා දෙන්නයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඔන්න අපේ යාළුවන්ටත් පුළුවන් ලස්සන innovations හදලා අපේ kids first facebook page එකට එවන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු DIY segment එක පැත්තට. මේ DIY දැන්ම ගන්න සතුටු වෙන්න.